स्वर संयोजने रिद्मीय माचाव मेलडी ऑफ रिदम तवत सुंदरु हमवीम के आरंभम बहुम सुंदर सुभास्वादे देने सुभ संध्यावाक वेन्न कियला हेम दिनाटम अपि प्रार्थना करनो सुंदर वन्ने सप्रयोजन वद्देय सुंदर वन्ने असीमहा देखीम तुलिन सुभास्वादयक गिन देन देय यनुवेन विटक प्लेटो संधान करनो इनिसाम सुंदर दे अगय करमिन सुभास्वादे हितट दनवमिन ගීයට එහා ගිය ගියේ පදවලට එහා ගිය සංගීතමය කියවීමක අරමුම මෙලෙස අපි සනිටුහන් කරන්නේ ඔබ දැන් දන්නවා සෑම ශනිදා දිනයකම සවස 4 සිට සවස 6 දක්වා මේ පැය දෙකක කාලය සංගීතයේ මියුරුතම ස්වර ඇසුර තුල ඔබට ගීතයේ පදරුත් අරුතට එහා ගිය සංගීතමය කියවීමක් අපි ඔබට ඉදිරිපත් කරනවා කියලා ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ටිකක් විරල වූ නමුත් ඉදිරියේ අනාගතයේදී වඩාත් හොඳින් ජනගත කළ යුතු මේ සංගීත කියවීම ජාතික ගුවන්විදුලිය ආරම්භ කරේ මේ ඉදිරි පරපුර වඩාත් සුපෝෂණීය පරපුරක් බවට පත් කිරීමේ අරමුණු පෙරදැරිව. ඉතින් අද දවසේදීත් Melody of Rhythm මේ සංගීත කියවීම ඔබට වඩාත් හොඳින් අපිට තිළිණ කරන්නට ඒ පිළිබඳව ප්‍රාමාණාත්මකව වඩාත් හසල දැනුමක් ඇති අපේ සම්පත්දායකත්වය මහාචාර්ය කෝලිත බානු දිසානායකයන් සුපුරුදු විදිහට අදත් වැඩසටහන සමග එකතු වෙලා ඉන්නෝ ආයුබෝවන් ඔබතුමාට ආයුබෝවන් දුමිත් බදුල්ලගේ ඒ වගේම සිතාරා මදුෂානි අපත් සමග නිදර්ශන ගායනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමින් සිටිනවා අද අපේ සංගීත වෘන්දය වඩාත් පිරිපුන් සංගීත වෘන්දයක් සප්තසුරේ මියුරු ස්වර ඉතාමත් ලගන්නා සුළු ආකාරයට දෙසමන් අතරට ගෙන එන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අපේ වාද්‍ය වෘන්දය සූදානම් විශේෂයෙන්ම අද සංගීත මෙහෙයවීම සුසන්ත මధుර පෙරුම. ඉතින් වැඩසටහන ආරම්භ කරන්න අපි සූදානමින් සිටින්නේ වැඩසටහන ආරම්භුමේ අපිට අහන්න තියෙන්නේ ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය තුල ස්ත්‍රී වර්ණනය පිළිබඳව ඉතාමත් දැඩිව කතා කරද්දී පුරුෂ වර්ණනය පිළිබඳව ලියවුණු එකම ගීතයද කියලා විතක හිතෙනවා. නලදම්මයන්ති නාට්‍යයේ නලකුඹරුන් පිළිබඳව වර්ණනය සොඳුරු හංසයේ කැවිලා දමයන්තිය වෙත කියන සොඳුරුමය ගීතය අපි මේ ගීතයෙන් තමයි අද දවසේදී මේ වැඩසටහනේ ආරම්භම සනිටුහන් කරන්නේ මහගම සේකරයන් මේ ගීතය රචනා කරන්නේ WT අමරදේවයන් සංගීතවත් කරන්නේ මේ ගීතේ තැනක තියෙනවා සඳල්ලේ මිනි තලාවේ තාරකා පිපි වෙලාවේ ලදලියන්ගේ සිහින අතරේ මැවේ වූ ඒ රූපේ කියලා මම හිතන්නේ ශෘංගාරය වැහෙන නමුත් සංයමයෙන් යුතුව සංගීතයේ මුසුකල සුඳුරු ගීතයක් අමරදේවයන්ගේ හඬ සහ මේ පද පෙළ සහ මේ සංගීත රිද්මයානුකූල භාවය පිළිබඳව කතා කරන්න හොඳම මොහොත ඇවිල්ලා තියෙනවා මහාචාර්යතුමනි. ඔව් දැන් ඒ ගීතයට ප්‍රවේශයක් ගන්නවා නම් දැන් ඔබ සඳහන් කළ පරිදි නලදමයන්ති මුද්‍රා නාට්‍යයේ ගීතය දිවංගත ආචාර්ය චිත්‍රසේනයන් විසින් අධ්‍යක්ෂණය කරපු එතුමාගේ තවත් ඒ වගේම ප්‍රමුඛ මුද්‍රා නාට්‍යයක් තියෙනවා කරදිය කියලා. ඒතර චිත්‍රසේනයන්ගේ මුද්‍රා නාට්‍ය තුලින් බිහිවෙච්ච ගීතයක්. එතෙන්දී අපි මතක් කරන්න ඕනේ අමිල ඒ වකවානුවේ ආචාර්ය චිත්‍රසේනයන් දිවංගත ආචාර්ය අමරදේවයන් ආදී කොට ඇති ඒ වගේම ආචාර්ය ලනල් අල්ගමසූරිනුත් මතක් කරන්න ඕනේ. ඒ වගේම සෝමබන්දු විද්‍යාපති මහත්මයා ඒ වගේ විශාල මිත්‍ර සමාගමක් තිබුණා. ඒ මිත්‍ර සමාගමත් එක්ක ඔය කොල්ලුපිටිය තමයි චිත්‍රසේන කලායතන තිබුණේ. ඉතින් ඒ යුගයේ මේ සමාගම විසින් එකතු වෙලා එකට වැඩ කරමින් ඒ කියන්නේ එක්ක වැඩ කිරීමෙන් බිහිවෙච්ච ඉතාම වටිනා සහ සදාතනික කලාකෘතියක්. මොකද අපි දන්නවා సౌందర్య අධ්‍යාපනයේ පරමාර්ථයක් තියෙනවා. సౌందర్య අධ්‍යාපනයේ එක පරමාර්ථයක් තමයි එක්ක වැඩ කිරීමට ඉගෙන ගැනීම. සාමූහික වැඩ කරන් ඉගෙන ගන්න එක. ඒක තව අරමුණක් තියෙනවා දේශීය සහ විදේශීය සංස්කෘති හඳුනා ගැනීම කියලා. තව දෙයක් තියෙනවා විවේකයේ නිසි පරිදි ගත කිරීම කියලා. ඔය වගේ సౌందర్య අධ්‍යාපනයේ විවිධ පරමාර්ථ තිබෙනවා. මේ මහාර්ග කලාකරුවන් එකට එකතු වෙලා කරපු නිර්මාණයක ප්‍රතිඵලයක් හැටියට මේ ගීතය එළියට එන්නේ. ඉතින් ඒ ඉතිහාසය පොඩක් මතක් කරන්න නැත්නම් අපි අකෘතඥ මිනිස්සු වෙනවා එහෙම චිත්‍රසේනයන් මතක් කළේ නැත්නම් මේ වෙලාවේ. ඒ වගේම සංගීත භාවිතය ගැන කියනවනම් ආචාර්ය අමරදේවයන් මේ ගීතය තමුන්ගේ ගායනය ආරම්භ කරන්නේ අකාරයෙන්. අකාරයෙන් දැන් ගීතය ගායනා කරලා ආ විදිහට ආලාප කරන එක තමයි පටන් ගන්නෙ.
ඒ තුලම ඒ කෙලින්ම මේ මුද්‍රානාට්‍යයේ දර්ශනය දැන් මුද්‍රානාට්‍ය අපි දකින්නේ නැනේද? දැන් මෙතන ඉන්න හුඟක් අය සමහර මුද්‍රානාට්‍ය දැකලා නැතුව ඇති. දැන් අපිත් දැක්කේ දෘශ්‍ය මාධ්‍ය වේදිකාවේ නෙමෙයි අපිත් දැක්කේ. අපි දැක්කේ රූපවාහිනී නිෂ්පාදනයේ අපි දැක්කේ. දැන් ඒ නාට්‍යයේ දර්ශන තලය ඒ ඇඳුම් ආයතන් මේ එතකොට නැත්තම් ඒ ආංගික අභිනය සාත්‍තික අභිනය ආහාර අභිනය මේ සතර අභිනය නැතුවත් අපිට මේ ගීතයේ රස විඳින්න පුළුවන්. අන්න ඒකයි වටිනාකම. ඒතකොට එතන තියෙන්නේ මේ නාට්‍යයෙන් එළියට අරගෙන ගීතයක් හැටියට ඒ ගීතයකට අවශ්‍ය කරන අංගෝපාංග වලින් මේක සමන්විත වෙලා තියෙන මේ ගීතයේ ඒක තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අපේ රසිකයෝ මේ වැඩසටහන් ප්‍රචාරය වෙන වෙලාව අහන් රසිකයන් නිකන් සරලව කියනනම් තියෙනවා තාල සහිත කොටස් තාල නැති කොටස් එතකොට සතාල අතාල සාක්ෂර අක්ෂර නැති කොටස් තියෙනවා ගීතවල අක්ෂර තියෙන කොටස් තියෙනවා. එතකොට ගීතය වෙන් කළා අපිට රස විඳින්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ කෑලි කෑලි අපිට වෙන් කළා ඛණ්ඩණය කළා විඳින්න පුළුවන්. ඒක ඛණ්ඩජ කියලා කොටස් තියෙනවා. වාද්‍යජ ඒ කියන්නේ වාදනයට උචිත ගීත තියෙනවා වාදිනයට අනුචිත ගීත තියෙනවා. එතකොට දැන් මේ ගීතය අපි අද අනුවාදනයක් ඉදිරිපත් කරන්නේ වාදිනයට උචිත ගීතයක් හැටියටයි. එතකොට ස්වර භාවිත කරලා අපි වාදනය කරනවා. එතකොට මේ වාදනයේදී අර ගායන වේදයේ තමයි වාදිනයට පරිවර්තනය වෙන්නේ. එතකොට තනු නියමයක් තියෙනවා. ඔන්නේ තනු වියමන තමයි තනු නියමයේ තමයි ශේකරයන්ගේ ඒ පද රචනාවත් එකතු වෙලා මේ ගීතය සදාතනික ගීතයක් බවට පත් කළේ. එතකොට ඒ තනු වියමනත් ඒකට කියන මෙලොඩික් ටෙක්ස්චර් කියලා කියනවා තනු වියමන. ඒ තනු වියමන තුළ ශේකරයන්ගේ වචන අපි කිව්වොත් ආචාර්ය අමරදේවයන් සොකීය ග්‍රහණයට ගත්ත විදිය එහෙම නැත්නම් තමන්ට නතු කරගත්ත විදිය තමයි මේක සදාතනික ගීතයක් බවට පත් වීමේ රහස. එතකොට ඒ සංගීත කියවීම කියන්නේ ඒකට භාවිත කරලා තියෙන විවිධ සංගීත යදවුම් මියුසික් අරේන්ජ්මන්ට්ස් තියෙනවා. ඒව තමයි තමා පාවිච්චි කරලා තියෙන. අපි ගීතය අහලා තව ටිකක් ඉතුරු වෙන කතා කරමු. හොඳයි. Thank you.
දැන් බලන්න අමිල දැන් ඒ වයිලින් වාදනය අපේ සංස්ථා වාද්‍ය වෘන්දේ මදුෂාන් රත්නායක මහත්මයා ඉදිරිපත් කළේ අනිකුත් වාද්‍ය ශිල්පීන් සමග සහෝදර ශිල්පීන් සමග සංගීත මෙහෙයව සුසන්ත මදුරප්පරම් මහත්මයා දැන් බලන්න මේ වයිලිනේ කියන සංගීත භාණ්ඩේ මම මුල්ම වැඩසටහනෙත් මේක කිව්වා මේක බටහිර උපත ලැබෙන සංගීත භාණ්ඩයක් එතකොට දැන් මේ ගීතය ආචාර්ය අමරදේවන් තනිකරම තනුව සකස් කරන්නේ ආසියාතික රාග රීතියක ඉඳගෙනයි මේ නිර්මාණය කරන්නේ. ඒතකොට රාග මිශ්‍ර වෙලා තියෙනවා. ඒතරේ ආසියාතික. ඒතකොට දැන් මදුෂාන් රත්නායක මහත්මයා වාදනය කරනකොට අර බටහිර ස්වර වාදනය කරන්නේ. නැත්නම් බටහිරට බටහිර උපත ලැබපු සංගීත භාණ්ඩය මේ දේශීය නැත්නම් අපේ දේශීය පැත්ත සහ මේ ආසියාතිකරයට උචිත විදිහට හසුරුව ගන්නවා. සහ විශේෂයෙන් මේ මදුෂංකගේ මේ ස්වර ලෙලවීම කියන එක හරි ලස්සනට අපූර්වට කනට ඇහුණා. එතන තමයි මම එන්නේ. ඒ ක්‍රමවේදය බටහිර ජීවත් වෙච්ච මේ අග්‍රගන්නේ වයලින වාදකෙක් වෙන යෙහුඩි මෙනුහින් කියනවා බටහිර අපි උපත ලැබු මේ 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 වයලීනය මේ ආසියාතිකර සංස්කෘතියේ මේ ඒගොල්ලෝ ඒක ඒක ආදේශ කරගත්ත ආකාරය නැත්නම් ඇඩැප්ටේෂන් ආදේශ කරගත්ත ආකාරය එහෙම නැත්නම් ඒ ශික්ෂාවේ දමනය කරගත්ත ආකාරය අපිට තාමත් හිතා ගන්න බෑ කියලා. ඒ කියන්නේ ඒ අය මෙහෙම ඉනිකට හේතු කරගෙන ඩිරෙක්ට් නෝට්ස් වාදනය කරනකොට මේ මේ ස්වර පූර්වයේ ඇඟිලි එහාට මෙහාට කියන මේ ග්ලයිඩි මූවමන්ට්ස් මීන් කියලා කියන මේවා පාවිච්චි කරන දේ ඒගොල්ලන්ට හරි ආශ්චර්යමත් දෙයක් කියලා ඒක. ඉතින් ඒක ඒ ඒ පුහුණුවෙන් තමයි මදුෂාන් රත්නායක මහත්මයා වාදනය කරන්නේ. එතකොට බලන්න මම අර කිව්වා වගේ මදුෂාන් වාදනය කරනකොට ගායකයා ආචාර්ය අමරදේවයන් භාවිත නොකළ යම් ස්වරස්ථාන හසු කරගන්නවා. මම එකද කොසුත් කිව්වා එදත් කිව්වා මට හොඳට මතකයි. ඒක ගායකයාගේ හෝ කාගේවත් දුර්වලතාවක් නෙවෙයි. ඒක අමරදේවයන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒක තමයි ගායන වේදය. මේක වාද්‍ය වේදය. එතන මේක වාදනයේදී වාද් සංගීත භාණ්ඩයකට පුළුවන් වෙනවා අර ඊට වඩා වෙනස් සූක්ෂමතාවලට ගිහිල්ලා වෙනස් රස මවන්න පුළුවන්. ගීතය අහලා තියෙන කෙනෙකුට නිකන් මදුෂාන් රත්නායක මහත්මයා වාදනය කරපු මේ වාද්‍ය වෘන්දය කරපු වාදනය නිකන් හවසකට නැත්තම් තමුන් මිතාම විවේකීන වෙලාවක අහගෙන ඉන්න වෙලාවක දැන් සෙන්සුරාද මේ වෙලාවේ වෙනම මනෝ ලෝකයකට යන්න පුළුවන්. ඒකට හේතුව තමයි අර වචනත් ස්මරණය කරමින් සංගීතාත්මකව ඒ ద్వාරය විවර කරනවා. ඒ දොර අරිනවා. දැන් වචන තියෙනකොට අපි එක්තරා සීමාවක තමයි අපි කල්පනා කරන්නේ. හැබැයි මේ ගීත ගත්තහම ආචාර්යතුමනි මේ හදේ මෝරණ ආදරේ සඳේ සොමිගුණ යා කෙරේ නුරා ඉතිරෙන්නේ කියලා මේ 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 ගීතේ කියන්නේ සඳ කියන්නේ සෞම්‍ය වස්තුවක්. හැබැයි නුරාව කියලා කියන්නේ ටිකක් ඊට වඩා අර කලයකින් වෙනස් එකක්. මේ දෙකම සංකලනය කරලා සෞම්‍ය ගුණය සහ ඒ නුරාවේ හැඩතලය මේ සංගීතයට ඔබවන්නට හැකියාව ලබාගෙන තිබෙනවා. මම හිතන්නේ ඒ ගැනත් අපි කතා කළ යුතුයි. හරි සංයමයෙන් අර නල කුමරු පිළිබඳව රණින් කළ බඳු පුළුල් උරයෙන් හසුන් ළමදේ මුස කරන්නේ මේ සියල්ල එකට කැටි කළා ලස්සනට ඒ වියමන කරපු ආකාරය ගැන අපි නැවත පොඩ්ඩක් කතා කළ යුතුයි. රස කියන එකේදී දැන් අමිල ලෝකේ කවදාකවත් මේ කලාව බිහි වෙන්නේ නැහැ. මේ ස්ත්‍රී පුරුෂ බෙහෙදය කියන එක ලෝකේ තිබුණ නැත්තම්. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ බෙහෙදය කියන එක ලෝකේ මේ අපිට ඇහැට පේන්නේ නැති ඇමීබාවට පවා තියෙනවා. ඒ ද්විලිංගික සත්ත්ව පවා ඉන්නවා. ඒතර මේ ස්ත්‍රී පුරුෂ බෙහෙදය තමයි මේ ලෝකෙට මේ රසාලිප්ත බව කියන එක ගෙනාවේ. ඒතර ඒ තුල තමයි මේ නිර්මාණ ගුණව සිදුවෙන්නේ. මේ මේ රසාලිප්ත මනස විසින් තමයි ඔය ඔබ කිව්ව වියමන ඇති කරන්නේ. එතකොට ඒ ඒ රස සියලු දේ ඒක රාශි වෙන්නේ ඒ පදනමේ හිඳගෙන තමයි. මොකද මේ ලෝකේ අපි සාමාන්‍ය කරන එක කාම ලෝකයක් කියලා. කාම ලෝකය කියලා කියන්නේ මේ බැඳීම ඇති වෙන දේවල් තමයි තිබෙන්නේ. එතකොට මේ රාග කියන එකටත් අපි ඉංග්‍රීසියෙන් ඩෙෆිනිෂන් එකක් දෙනවා. ඒක තමයි මෙලඩි සොෆිස්ටිකේෂන්. ඒ කියන්නේ තනුව උත්කර්ෂයට පත් කරන්න පුළුවන් දේ තමයි රාගය කියලා කියන්නේ. එතකොට මෙතෙන්දී වෙලා තියෙන්නේ මේ ගීතේ වචන අර්ථය උත්කර්ෂයටපත් වෙන ආචාර්ය අමරදේවගේ තනුවේ. ඒ වගේ මට පුංචි වරදක් වුණා අපේ තරුණ වාද්‍ය ශිල්පියා මදුෂංක සමාවෙන්න. ඉතින් මදුෂාන් කියලා කියුණා. මදුෂංක රත්නායක මහත්මයා. ඉතින් ඒ මදුෂංකගේ වාදනයත් එක්කම අපි මදුෂංකගේ ආදරණීය ගුරුතුමා මතක් කරන්න ඕනේ. මේ සංස්ථාවේ සේවය කරපු ප්‍රවීණ වාද්‍ය ශිල්පියෙක්, ඒ වගේම සංගීතඥයෙක්, ඒ වගේම හොඳ ගායකයෙක්, වැඩි සින්දු කිව්වේ නැතුව තා හොඳ ගායකයෙක් ඩීඩී ගුණසේන යනත් මතක් කරන්න. මොකද ඒ සියලු රස දේවල් ඒ රසය මදුෂංක උකහාගෙන තියෙන අපිට ඒකට සන්තෝසයි. මොකද
ගුණසේනායට පස්සේ ඉතින් අපිට ඒ බලාපොරොත්තුවක් දැල්ලෝ ගන්න පුළුවන් නිසා ගුණසේනා තාමත් ජීවත් වෙනවා. ඉතින් තුමාටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. මදුශංකරටත් අපි සුභ ප්‍රාර්ථනා කරමු. ඔව් සිදත් සංගරාවේ තනක තියෙනවා පෙදෙහි රසහව විඳිනා දෙනතා දුලබෝ කියන. ඒ නිසා ගද්දේ පද්දේ රසභාව දනවන දෙනෙත් දෙසමන් හරි දුලබයි. හැබැයි ඒ දුලබ දෙනෙත් දෙසමන් සුලබ කිරීමේ අභිප්‍රායන් යුතුව තමයි ජාතික ගුවන් විදුලියේ සිටි FM මෙලඩි ඔෆ් රිදම් ඔබට තිලින කරන්නේ. එහෙමනම් අපි යන්නේ සොඳුරු ඉසව්වකට ෆියුෂන්. දැන් මේ ෆියුෂන් කිව්වහම අපිටත් එකපාරටම මාත් බැලුවා මොකද්ද මේ ෆියුෂන් එක කියන්නේ කියලා. පොඩ්ඩක් බැලුවා ගිහිල්ලා මේකට සිංහල අර්ථය දීලා තිබුණේ විලසනය කියලා. අහලා මිමු ෆියුෂන් එකක් මොකක්ද මේක කියලා අහලම අපි කතා කරමු. හොඳයි. 1 2 3 4
ආතත විතත විතත ආතත ඝන සුසිර කියන මේ පංච තෝර්ය නාදයම සංයෝගය සහ සුසංයෝගය තුල බොහොම ලස්සන අපූර්ව ෆියුෂන් එකක්. මොකක්ද ෆියුෂන් කියන්නේ මහාචාර්යතුමනි? දැන් මේ මොකක්ද උනේ? ඔව් ෆියුෂන් කියන එක හඳුන්වා දෙන්න ඉස්සෙල්ලා දැන් මේ කරපු නිර්මාණය ගැන යමක් කියන්න ඕනේ. දැන් මම අමිලගෙන් ප්‍රශ්නයක් අහනවා. දැන් මේ අපි කරේ මේක විවිධ සංගීත භාණ්ඩ වලින් ඒකනර අපි සංගීතයක් හැටියටද රසවින්දේ අපි මේ විවිධ සංගීත ස්වරූප එහෙම නැත්නම් සංස්කෘතියද එකට සම්මිශ්‍රණය කළේ විවිධ සංස්කෘතීන් දෙකට සම්මිශ්‍රණය කරන හැටි ඒක තමයි දැන් ඉස්සර කිව්වේ මියුසික් කියන්නේ යුනිවර්සල් ලැන්ග්වේජ් කියන කතාව ඉස්සර කිව්වා විශ්ව භාෂාවක් කියලා දැන් ඒක හරි පරණයි දැන් ඒක ගණන් ඒක අවුට්ඩේටඩ් ඒ කියන්නේ දැන් ඒක ඈතට ගිය නිර්වචනයක් සංගීතය අද වෙනකොට කියන්නේ එක පැත්තකින් අපිට විග්‍රහ කරන්න පුළුවන් සංගීතය කියන්නේ මේ සංස්කෘතික අධ්‍යයනයක් කියලා. හැඟීම් දැනීම් වටහා ගන්න තියෙන විෂයක් තමයි සංගීතය කියලා කියන්නේ. අනිත් පැත්තෙන් ගත්තාම මිනිස්සුන්ගේ ස්වරූප හඳුනා ගන්න. ඒ කියන්නේ මිනිස්සු මේ අවකාශය, තාලය, රිද්මය මේ ගැන මිනිස්සු හිතන විදිය මිනිස්සුන්ගේ ස්වරූපය මොකද්ද කියන එක හඳුනා ගන්න. දැන් ඒන්නේ ඒක තමයි මේ සම්මිශ්‍රණ වෙන්නේ. උත් ඒකට ෆියුෂන් කියලා ඉංග්‍රීසියෙන් භාවිත කරනවා. සිංහලට තාම හරි වචනයක් අපි හදාගෙන නැහැ. දැන් ඔබ පාවිච්චි කළ වචනේ සමහරය පාවිච්චි කරනවා. සමහරය සංයුක්ත සංගීතය කියලා කරන විවිධ වචන පාවිච්චි කරනවා. දැන් ෆියුෂන් දැන් මේ සංගීත සම්මිශ්‍රණය කියන එක දුෂ්කර කාර්යයක්. ඒ කියන්නේ දැන් ඔබ මගෙන් ප්‍රශ්න කරන්න පුළුවන් සමහරලාට දැන් මේ සාකච්ඡාව ඉන්දියාවේ සිදු වුණා. ඒ කියන්නේ මේ අලුතෙන් රත්නම් ඔබතුමාගේ පියානන් මට සීවුනා වාදනය කරනකොට රත්නම් රත්නෝදරි අපිට අද මේ මරදංගම් වාදනය කළා ප්‍රසන්ත රූපතිලක මහත්මයා ගැටපිරි වාදනය කළා සුසන්ත රූපතිලක මල්ලික නම කියුනේ ඉතින් එහෙම තමයි ඉතින් අපි ඔක්කොම වෙනවා සමහර ඔව් සීරවල අඳුරනවා අපි ඉතින් සුසන්ත රූපතිලක මහත්මයා ඉතින් මේ අපි මදුරප් පෙරමත් එක්ක කතා කරමු සුසන්තත් එක්ක මදුරප් පෙරම මේ නිර්මාණය කරපු කෙනත් එක්ක ඉන්දියාවේ මේ සාකච්ඡා වුණා ඒ කියන්නේ මේ ෆියුෂන් මියුසික් ගැන අලුතෙන් කතා කරනකොට මේ ශිව කුමාර් ශර්මලා අරගොල්ල මේගොල්ලෝ ඒ මහා පඬිරුවන්වල් වැනි සංගීතඥයෝ කියන්න පටන් ගත්තා. ඔය ෆියුෂන් අපේ ඉන්දියාවේ පටන් ගත්තේ මුල් කාලයකට ඉස්සෙල්ලා. අපි චිත්‍රපට සංගීතය කළා ඕක.
ඕපිනයර් තමයි වැඩියෙන්ම බටහිර සංගීතයේ පාවිච්චි කරලා මේ මිශ්‍ර කළේ. අනිත් එක නැස් ඩී බර්මන්, අනිත් එක සචින් දේව බර්මන්, එස් ඩී බර්මන්, රාහුල් දේව බර්මන් එතුමාගේ ආදරණීය පුත්‍රරත්න. මේ සංගීත සම්මිශ්‍රණය කරා හොඳට. වසන් දේසායි, කල්යාණ ජියානන්ජි මේ වගේ සංගීතඥ ගොඩාක් මතක් කරන්න පුළුවන්. හැබැයි නෞෂාඩ් මුගක් වෙනස්. නෞෂාඩ් හරිම ස්වදේශික ආරක හිටියේ නෞෂාඩ්. ඉතින් මේ අපි මේ සම්මිශ්‍රණය කළා නේද කියන එක. නමුත් එතනින් මේක වෙනස් වෙන්නේ අර්ක චිත්‍රපටය නැත්තම් ගීතය කියන තේමාව ඉඳගෙනයි කරන්නේ. ඒ කියන්නේ ගීතාත්මකමයි සංගීතය ගොඩනගන්නේ. දැන් මෙතෙන්දී ගීතය පැත්තකට ගිහිල්ලා සංගීතාත්මකව සංගීතමය යම් යම් අරමුණක් සඳහා මේ සම්මිශ්‍රණය කරනවා. එතකොට අර චිත්‍රපට ගීතයකට විවිධ සංස්කෘති වලින් අපි ගත්ත සංගීත භාණ්ඩ භාවිත කරනවට වඩා වෙනස් දැක්මක් නිර්මාණකරුවාට තියෙන්න ඕනේ. එතත දැන් මෙතෙන්දී බලන්න මේ විවිධ විදිහ ශිල්පය, දේශීය අපේ බෙර, කර්ණාට සංගීතය, බටහිර සංගීතය යම් දේවල් මේ ඔක්කොම මිශ්‍ර වුණා. එතකොට අපිට අර විවිධ රස අපිට මැවෙනවා. විවිධ සංස්කෘති, ඒ විවිධ රස කියලා කියන්නේ ඇත්තෙන්ම අමිල අපිට විවිධ සංස්කෘතික මේ මේ වශයෙන් අපි සංවේදනයටපත් වෙනවා. විවිධ සංස්කෘතික හරයක් අපිට දැනෙනවා. දැන් ඒකනේ දැන් අපේ රටෙත් දැන් ඔය ගා කල්ලිඳලා මේ ජාතීන් අතර සුහදතාවයේ සංහිඳියාව ගැන කතා කරනවා. නමුත් හරි තැනින් නෙමෙයි අල්ලන්නේ. ඒ කියන්නේ ඔය මේ 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 කොළඹින් ගිහිල්ලා ගායක ගායිකාව ටිකක් යාපනේ හෝ තව කවුරු හෝ සින්දුවක් කිව්වා කියලා ඔක වෙන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ සුමටව මිනිස්සුන්ගේ ශරීරයට දැනෙන දේවල් වලින් තමයි මේ මිශ්‍රණය කරන්න ඕනේ. ඉතින් දැන් මේ මිශ්‍රණය කරා ඒ විදිහට සුසන්දර මදුර ප්‍රම අපි සුසන්ද මල්ලින් අම මොකද කළේ කියලා. ඇත්තටම මේ 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 සම්මිශ්‍රණය, මේ සංයෝගය සහ සුසංයෝගය හරිම මිහිරි. කර්ණාටක සංගීතයේ රත්නම් රත්නදුරේ අයියා ඒ පැත්තෙන්, ඒගොල්ලගේ සුසන්ත අයියා අනිත් පැත්තෙන්, අපේ ගැටබෙරය, අපේ දේශීය අනන්‍යතාවය, මේ සුසංයෝගය අපූර්වට කළේ කොහොමද මේ නිර්මාණාත්මක ප්‍රවේශය තුළ? මුලින්ම කියනකොට දැන් මේ වගේ එකක් කරනකොට හිතට එන්නෙපයි අපිට දේවල්. ඒ එන්නේ ඇත්ත වශයෙන්ම අහලස ආභාෂය. මට වඩා ගොඩාක් ඉහළ දැනුවත්තුත් එක්ක ඉඳීම ආශ්‍රය ලැබලා ඒ ආභාෂය තුළින් තමයි ඒ වගේයක් නිර්මාණය කරන්න මොකක් හරි හැකියාවක් ලැබෙන්නේ. මුලින්ම කියන්නේ දැන් ඔය සසගම දාම නීද සනිද කියන ඒ කෑල්ල බේස් කරගෙන අපි ඉස්සර අපි මම අපි වාදනය කරා එහෙම පාල පෙර මේ බටනලා වාදන ශිල්පියා අපේ ශ්‍රේෂ්ඨ වාදකයා. එයා එතකොට රංගන් කියලා ඉතියා රංගන්, එතකොට නේෂන් ත්‍යාගරාජා, ඒ වගේ කට්ටියත් එක්ක මම ඉස්සර මේ දෙමළ බෑන්ඩ් එකක් මේ දෙමළ වාදක මණ්ඩලයක් ප්ලේ කරා. ඔය මුලින් කිව්ව සසගමද්දාම නීද සනිද ඒ ස්වර ටික බේස් කරගෙන අපි මේ ඒටි ගහලා ඊට පස්සේ ඉම්ප්‍රයිස් කරනවා. මම ලීඩ් ගිටාර් ගහුවේ දස්සල. තොෂේ මර හේම්පාල විහිම්පාල පෙර මහත්තයා හැමගේ ඇසුර, රංගන්ගේ ඇසුර, ඉතින් ගොඩක් නේෂන් ත්‍යාගරාජා ඒ තුලින් අපි ඒ දවස්වල ඔය වගේ එකක් කරා. ඉතින් මමද ඊට පස්සේ මේ ගෝණ සස්ථාවට ආවට පස්සේ අර පොදුරාජ මණ්ඩලීය චෝගම් ඒකදී මට මේ වගේ නිර්මාණයක් කරන්න කිව්වම මම අර කෑල්ල අරගෙන ඒ තුලට දැන් මේ ඔක ඇතුලේ තියෙනවා කර්ණාටක පැත්ත, වෙස්ටර්න් බටහිර සංගීතයේ පැත්ත සහ මට අවශ්‍ය වුණා මේ අපේ ඉන්න සම්පත් දෙන්නගෙන් මේ ලොකු ප්‍රයෝජනයක් ගන්න මේ අපේ රත්නදුරේ මේ මෙයා අපිට සමාජයට මේ මම කියන්න ඕනේ එක සමාන අවස්ථාවල මේ මද සංකරත්නායකගෙන වගේ මේ අපි හැමෝම ගැන කියව යුතුයි. මොකද මේ අර දිනේෂ් මල්ලි ඉන්නවා රෙහි මේ හැමෝම ගැන කියන්න ඕනේ. මොකද සමාජලාට මේ අපේ වාදිකවන්ට පිළිගැනීම අඩුයි. හැබැයි මේ රත්නම් මෙහෙම අන්තර්ජාතිකව සම්මාන ගත්ත කෙනෙක්. මේ අපේ නිකන් මේ කොරිඩෝ එකේ ඇවිදවිද ඉන්නේ නිකන් මිනිස්සයා. ඉතින් ඒ වගේ අයගෙන් ප්‍රයෝජන ගන්න දෙපද මේ අය රූප දෙල එකයි මේ අපේ මේගොල්ලන්ගෙන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මං හිතුවා. ඒතකොට ඒ අවස්ථාවත් යොදාගත්ත අර මැද තියෙන අර අපේ ජනගී පැත්ත ඒකට මම යූස් කරා. මේ බටහිර සංගීතයේන කෝඩ්ස් හාමොනි පැත්ත දාලා, ඒ කියන්නේ අර ඒක පොඩි සංයෝජනයක් කරා මේ මියුසිකලි. අපිට ඒ වචනේ දන්නේ, ඒ වචනේ නොකියුවට ඒක හරි රහයි කියලා විතරයි කියන්න පුළුවන්. හරිම රහයි. සහ මේ මහාචාර්යතුමනේ ඔය ෆියුෂන් එක දැන් සමහර වෙලාවට ආවේගයක් වෙන්න පුළුවන්, කෙනෙක්ට දැනවෙන ආවේගයක්, සංසිද්ධියක් වෙන්න පුළුවන්. මේ 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 දේවල් හරහා ෆියුෂන් එකක් ගොඩනගන්න පුළුවන්ද? තේමාව දැන් සුසන්ත මදුරප්පන මහත්මයා විස්තර කළා. දැන් බලන්න එතකොට එයා අහලා දැකලා තියෙන දේවල් තමයි දැන් එතුමාගේ කතාවෙන් අපිට තේරුනේ එහෙමයි. එයා අහලා දැකලා තියෙන දේවල් ඕක තමයි සංගීතඥයෙකුට නෙමෙයි ඕනෑම කලාවකදී වෙන්නේ. ඒ කියන්නේ දැන් චිත්‍ර ශිල්පිකටත් ඕක වෙනවා. ඒ කියන්නේ ඕකට කියනවා සාමාන්‍යයෙන් අපි සරලව කිව්වොත් මනස තමයි අවදි වෙන්නේ. එතකොට ඒක මනස ඒකට අපි කියනවා චෛතසික චලන කියලා කියනවා.
එක මූමන්ට් එකක් හැටියට තමයි ඔලුවේ වැඩ කරන්නේ. මේක මනෝවිද්‍යාව කතාව මම සරලව කියන්නේ. ඒ මූමන්ට් එක විසින් තමයි දැන් මෙයා සංගීතය නිර්මාණය කරපු එකට කම්පෝස් කරපු සර්පිනාවක් වෙන්න පුළුවන්, පියානෝ එකක් වෙන්න පුළුවන්, වයලින් එකක් වෙන්න පුළුවන්, ගිටාර් එකක් වෙන්න පුළුවන්, මොකක් හරි ඉන්ස්ට්‍රුමන්ට් එකක් පාවිච්චි කරන සංගීතය ලියා ගන්න හරි ඒ අත්වලට එන්නේ එහෙමයි, මනසට එන්නේ එහෙමයි. මේ ධාරාව මෙහෙම ඇවිල්ලා බාහුව ඔස්සේ එළම ඇඟිලි තුඩුවලට එන්න ඕනේ. මම එදත් ඔය විස්තරේ චුට්ටක් කිව්වා. ඉතින් මේක හරි අසිරිමත් දෙයක්. අපිට පේන්නේ මිනිස්සෙක් සංගීත භාණ්ඩයක් වාදනය කරනවා වගේ. ඒනත් ඇතුලේ වෙන ක්‍රියාවලිය හරි සංකීර්ණයි. ඉතින් දැන් උදාහරණයක් හැටකොත් එහෙම ඔබ ගායකෙක් නැත්නම් ගායිකාවක් ගීතයක් ගායනකොට අපි කොච්චර මිහිරියාවක් විඳිනවද? නමුත් ඒ වෙලාවේ එක පැත්තක ගීතේ ගායන අතරේ තව කොහෙන් හරි ඇතුළට කැමරාවක් දාලා සාක්ෂිණේ පාවිච්චි කරලා ස්ක්‍රීන් එක පෙන්වුවොත් එහෙම මේ ඇතුලේ මේ සොරාලේ වැඩ කරන විදිය බල්ලෙක්වත් ඒ සින්දු අහන්නේ නැහැ. හරිම අප්‍රසන්න ජනක දර්ශයක් තියෙන මේ සොරාලේ වැඩ කරන විදිය. ඉතින් මෙච්චර ලස්සන කටහඬක්ද මේ එන්නේ කියලා තමයි මම මස් ගොබ ඇතුලෙන්. ඒක තමයි ජීව විද්‍යාවේ තියෙන දේ. ඉතින් කෙසේ වෙතත් මේ 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 සංගීතය කියලා කියන අද වෙනකොට සෞඛ්‍ය සාකච්ඡාවක් තියෙනවා. මේක ජීව විද්‍යාවත් එක්ක සම්බන්ධ විෂයක් මල්ලි. මොකද මේ ජීවීන් මේක කරන්නේ. මනුස්සයා කියන්නේ ජීවියෙක්. ඒතර මේ හුස්ම ගැනීම, මේ අතපය හසිරවන එක, මේ හැමදේම මේ තුල තිබෙනවා. ඒව අර මං කිව්වාගේ රසාලිප්ත බව ඇති කරන්නේ මේ මිනිස්සු අහපු දැකපු දේවල් වලින්. එතකොට ඒ රසාලිප්ත භවයේ ආරම්භය තමයි ලෝකේ ඉන්න සීලුම සත්වෙන් පොදු අන්නර කිව්ව ස්ත්‍රී පුරුෂ භේදය. ස්ත්‍රී පුරුෂ භේදය නැතුව ඒකලිංගික සත්ව විතරක් මේ ලෝකෙ හිටියනම් මේ කලාව කියලා කිසි දෙයක් මේ ලෝකෙ වෙන්නේ නැකද? ඒකද ඔප්පු කරපු සත්‍යයක්. ඉතින් ඒ නිසා මේ රස මනස කියන එක අවදිවීම කෙරෝලේ මිනිස්සුන් මේ හැඟීම් ධාරාව උපදින, ඒ කියන්නේ මේ 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 රොමැන්ටිසිසම් මිනිස්සුන්ගේ මේ මේ ආදරය කියන එකම නෙමෙයි උතර රොමැන්ටික් කියලා කියන්නේ. එතන ප්‍රේමය, එතකොට කාමයේ පිළිබඳ තියෙන බැඳීම, ඒ මිනිස්සුගේ රස රසාලිප්ත ජීවිතයේ ගොඩක් පැති තියෙනවා. ඒ සියල්ල තමයි මේ කලාවට එන්නේ. මොකද මේ 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 සංගීත කෘතිය ගැන යමක් කියන්න ඕනේ. මොකද සුසන්ත මදුරප්පෙර මහත්මයා සහ මේ සම්පත් එකතු කරගෙන දැන් මේ වැඩේ අපිට බලනකොට හරි ලස්සනයි, රහයි අමිල කිව්වා වගේ. හැබැයි මේ වැඩේ මේ ගීතයක් වාදනය කරනවා වගේ නෙමෙයි. ඊට වඩා හරි අමාරුයි. ගීතයක් නම් හරියට නීට් එකට කොලේ ලියන්න පුළුවන් මොනවද ගහන්නේ, මොනවද තියෙන්නේ කියලා. මේ වගේ වාදනවල ලියන්න බැරි කොටසක් තියෙනවා. ඒක ඔළුවේ තියෙන්න ඕනේ. ඒකට තියෙන හැම වාදකයෙකුටම එක එක්කෙනාගේ අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්න ඕනේ. අන්ඩර්ස්ටෑන්ඩින් කියන එක තියෙන්න ඕනේ. එතකොට ඒ මියුසිකල් අන්ඩර්ස්ටෑන්ඩින් එක නැති ඒ බෙන්ච්මාර්ක් එකට ඒ ස්ථානයට ආපු නැති වාද්‍යකුන්ගේ එක්කෙනෙක් හරි හිටියනම් මෙතන ඒ බෙන්ච් එකේ නැති කෙනෙකුට මෙතනට එන්න බෑ. එයා ෆේල් වෙලා නිර්මාණයට එයාගෙන් අසාධාරණයක් වෙනවා. ඒතර මේ හැමෝම එක තලයක ඉන්න පිරිසක්. Melody of Rhythm Swara Sanyojane Rhythmiya Matrava අපි යන්න සූදානම් Melody of Rhythm සංගීතමය කියවීමේ ගීතමය පාර්ශවයේ අසුර සොයාගෙන ඒ සප්තස්වර මිහිරියාව ගයන්නට දැන් අපි සූදානම්. මහාචාර්යතුමනි, මේ ගීතයත් ශ්‍රී ලාංකේය සංගීතඥයේ ශ්‍රිය තුල තවත් සුවිශේෂී ගීතයක් විදිහට හඳුන්වන්න පුළුවන්. පද්මශ්‍රී WD අමරදේවයන් ගෙයු ඒ සුමියුරු ගීතය. සුනිල් සනත් පෙරේරා තමයි ගීතේ ගී පද රචනාව අමරදේවයන් විසින් සංගීතවත් කරමින් ගෙයු ගීතය අද ගයන්නට අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරල ගී ශිල්පී දුමිත් බදුල්ලගේ ඔබට ආරාධනය. අතිනත ගන්නා දවස මේ මහා කන්ද බැලුවා පිළකම සිරස ඔබ මා හතර
කොතරම් මෙහෙරි පදවැලක්ද ස්වර සංහිතාවක්ද කියලා හිතෙනවා මේ ඇති කරන්නේ ප්‍රේමයේ විප්‍රයෝගය තුලත් සංයමය ඇති කරන්නේ මේ සංයමය ගීතය තුල අපේ අතීත සාහිත්‍යයේදී අපිට හමු වුණා හැබැයි කිරියල්ල මධ්‍ය විද්‍යාලයේ ජයතිලක තම එකම පන්තියේ පෙම්කල තමන්ගේ ප්‍රියම්බිකාව පිහියෙන් ඇනලා ඝාතනය කරන්නේ මේ ගී රස නොවින්ද හින්දද කියලා ගැටලුවක් තියෙනවා මේ පදවැල තුල ගැබ්වෙච්ච අර්ථය සංයමය තුලින් ඉතාමත් අපූර්වට අමරදේවයන් සංගීත වාහනය තුලින් අපිට එකතු කරනවා මේ ගැන අපි කතා කළ යුතුයි අතිධාවනකාරී සමාජයක් තුල අතිධාවනකාරී ප්‍රේමයක් තුල අද අපේ තාරුණ්‍ය සිටින්නේ මේ ගීත හොඳ නිදර්ශන සපයනවා සංයමයට මහාචාර්යතුමනි ඔව් ඒක සරලව කියනවනම් ළමයින් ගේ දැන් ওই විවිධ තැන්වලින් ඉතින් රටේ උන්න ගමන් ඔය වගේ සිද්ධීන් වාර්තා වෙනවා ඒකට හේතුව තමයි ඒ සරලව කියන්න තියෙන්නේ තරුණ પરම්පරාව සුමට ජීවිතේ නෑත් කිරීම එතකොට ඒ සුමට ජීවිතේ තියෙන්නේ සාහිත්‍ය කලා රසවින්දනේ එතකොට ඊට වඩා දේවල් අපිට අහන්න දකින්න ලැබෙයි තව ඉදිරියේදී ඔහොම සිදු වුණොත් ඉතින් ඔය හවස ඉතින් වාක් වේලාවට රූප වහින වෙලා තියෙන 4 6 7 දක්වා තියෙන බෙල්ට් එකේ තියෙන ඔය කාටුන් ටිකයි එතකොට මිනිසුන්ට වැද්දගත්ම දේවල් පෙන්වන්න තියෙන වෙලාවේ සුළු වශයෙන් හැරුණකොට බහුතරයක් නාලිකාවල ටෙලිනාට්‍ය කියලා පෙන්වන මිසුක දසන බහුරූ කෝලං තව තව වර්ධනය වෙනකොට ඉතින් ඊට වඩා බරපතල තත්ත්වය ඇති වෙන්න ඉඩ තියෙනවා අපි හසේ නොවේවා කියලා ප්‍රාර්ථනා කරන මේ සියලු දේ නැති අර්ථේ නැත්නම් නෙගටිව් විදිහට දකින්න එක නෙමෙයි නමුත් අපේ රටේ කලාව තවමත් හරි දිශානතිය කියන්නේ සොල්ලි සාන්තයක අමරදේවයන් ඉඳලා ඒක සංගීත පරපුර නැටුම් પરම්පරාවල් චිත්‍ර પરම්පරාවල් සාහිත්‍ය પરම්පරාවල් මේ කාරණාවල් කළා නමුත් ඒ බීජය සමස්තයක් හැටියට ඒ කලා ධාරාවෙන් ගොඩනගිච්ච ඒ වටිනා වෘක්ෂයට තමයි අද හානි වෙමින් තියෙන්නේ. එතකොට ඉතින් තාම තියෙනවා අර මුදුන් මුල් ටික තියෙන නිසා. ඉතින් අතුවිති කැපෙනවා. ඉතින් එතකොට පල නෙලා ගන්න අමාරුයි එතකොට. අතුවිති වලනේ පල දරන්නේ මුල් වල පල දරන්නේ නැහනේ. ඉතින් අතුවිති වලට හානි වේගන යනවා. ඉතින් ඕකයි. ඉතින් ඒක නිසා ඒ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ගීතේදී අපේ දුමිත් බදුල්ලගේ මහතා ඉතා හොඳට ගීතේ ගායනා කළා. මේ අපේ වැඩසටහන අහගෙන ඉන්න අයට කියන්නේ ස්වර හතක් තියෙනවා. ඒ ස්වර හතෙන්
स्वर हतरक् तीन भाग्य खंड अड़वेचे अभी कोमल स्वर की भाग्य खंड वेडीचेन तीव्रमा की स्वर पोट खंड वेड़ी तो मे गीते अरे भाग्य खंड अड़वेच गांधारे भाग्य खंड अड़वेच निर्पीन कोमल गांधारे कोमल निषादे भावितेला भीमपलासी की रागीत मे गीते पदनम करगन तीन आचार अमर देवयान इतिन भीमपलासी रागे तर हंद वगेम प्रेमेट पट्ट घापू मे रागेक्तमें अमर देवयांग करपु निर्माण सहलुकुट की नए मे हरियटे मूलाश्रय अहून रागे शक्ति तीन एक पवर रेख ओके हिता नाम मेहमे अमर देव सर मे सुनील शरत् महात्म वचन टीक दुनाम अति अतट पत्ना इसलम मेकट मुकद हो रागे तोर गुकदी रागे हेम निका तुंड कैल दाने रागोल नीलिए मेलडी कद वचन टीके तम धरने दिए अंगली तुडोल्ट ईट बस तम यार मंकार चैतस्य मत के अवधिला उलवे चलने बिंपलास तनु यम ओका सिद्धवेन्नी साहित्यकारो चंद्रयानी पट्टी प्रेम इवगेम मे बिंपलाश्री कोमल गानी आश्रित राग प्रेम थिंग अमयूर तंग मतकर कलाकार मूलाश्री कर राग ई थिंग एवगेम मे साहित्यकार सुनील शरत् महात्मा वाम गौरव युत सीपत्कर मुखद युमा महागम शेखर डोल्टन अल्विस मे परंपरा वे इन प्रदर्शक दिहा बेलवाम साकच्छावट बंधुन्वीतु यतंबिट साहित्यलोके यम अयविसिन पर्वेशनेट लक्कलीतु आकारे ता वटिना निर्माण करपु गेयपद रचके सुनील शरत् महात्मा इतकोट मितुमागे तीन गुणे तम हरिम अनतिमानी ඒක යන්නේ ඔකත් මං ඉගෙන ගත්තේ මේ ගුවන්විදුලිය ගියේ බණකේ හාමුදුරුවෝ කියනගේ වචන ඉගෙන ගත්තේ. අපි සාමාන්‍ය කියන නම් මිල මිනිසුන් නිහතමානී කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන්. උපසම්පදා භික්ෂුව සහ ඒ ඕනම ආගමක සාමාන්‍ය පුත්තක්චර මට්ටමින් ඉහළට ගිය කෙනා ජීවත් වෙන විදිහට තමයි නිහතමානී කියලා කියන්නේ. මේ අපි වගේ පුහුදුන් මිනිස්සුන්ගේ ආඩම්බරකාරකම නැතිකමට අපි කියන්නේ අනතිමානී කියලා. ඉතින් ඒ සුනිල් සරත් පෙර මහත්මයා ඊටම අනතිමානීව මේ කටයුත්තේ යෙදිච්ච මහාර්ග වටිනා මිනිසෙක් Melody of Rhythm ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව අපි දැන් සූදානම් වන්නේ ශ්‍රී ලාංකීය චිත්‍රපට සංගීතඥ ශ්‍රී තවත් සොඳුරු ගීතයකට ඔබේ දේශවන් සමීප කරන්නට ලතා ජෝති කියලා කියන්නේ ස්වර්ණමය යුගයක් චිත්‍රපට සංගීතය තුළ රොක්සාමි මාස්ටර්ගේ සංගීතය මුසුව මේ ගීතය අපිට එදා ඒ මතකය නැවත ආවර්ජනය කරන්න හොඳ තැනක් 1 2 3 4 Thank you.
स्वर संयोजने रिद्मीय मात्राव मेलडी ऑफ फ्रीडम समग अपे मे मुन गेसीम महाचार्यतुमने मे मे गीत टिकाक नादे विविधत्वयक् अपिट कनट अहुनु देन सामान्यं विविधो नादमालावन संगीतमय असुरक मे गीते तुल अपिट अहुना चित्रपट संगीते तुल विशेष संधिस्थानयक् सुविशेष नौनट हबै मिहिरियावेन युतु विदिन्न पुलुवन गीतयक् विदिहट मे गीते हंदुन्वन्न पुलुवा ओबतुमागे अदहस देन ओबट මේ වැඩසටහන අහනයිට ශ්‍රවණය වෙන ඇති දැන් විවිධ සංගීත හැඩ පාවිච්චි කළා මේ වාද්‍ය බෘන්දේ විසින්. එතකොට අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන අමිල වචනයක් සංගීත සංයෝජනය කියලා. එතකොට ඒ සංගීත සංයෝජනය කරන අතරේ දැන් සුසන්ත මදුරප්පරම් වගේ සංගීත අධ්‍යක්ෂණය කරන ශිල්පියෙක් දැන් සංගීත සංයෝජනය කියන එක ඉස්සෙල්ලා ගොඩනගන්නේ ඔළුවේ මනසේ. संगीत संयोजन एक ओणम संगीत अध्यक्षवरे गीतयाक संगीतयाक अदविनवत दृढ़कांग उल्टतम हार्ड डिस्क उल्ट गाने ये तटिगत किरीमट इसला यागे मनसे यागे म्यूजिकल माइंड उल्वे ये सियल याट अहन्न पुलवा या या अंतिम प्रोडक्ट एक फाइनल मुकद्द मम एलियट गाने कियन ये हेडय ये सद्य अपि सामान्य सरलव कियन्ने सद्य कियला अपि कियन्ने ये नाद සකිල්ල නැත්තං ඒකෙන් එලියට එන්නේ මොකද්ද කියන එක ඔළුවේ තියෙනවා ඒක තමයි සංයෝජනය කියන්නේ හැබැයි යා ශබ්දාගාරයක නැත්නම් චිත්‍රාගාරයක කරන්නේ සංගීතය අනුකලණය කිරීම මේ සූපසාස්ත්‍රය වගේම වැඩක් මේක ඉතින් පොඩ්ඩක් හරි මොන හරි වැඩි වුණොත් කන්න බෑ අපි දැන් මේ වැඩේ අනුකලණය කරපු සුසන්ත මදුරප්පරම් මහත්මයාගෙන් අහමු මොකද්ද කළේ කියලා නෑ මේවයි මම අමුතෙන් කරා කියන්නේ මෙහෙමයි දැන් මට නිෂ්පාදිකාව දුන්නේ මේ ගීතේ කුමාරයා ඔබයි කියන මේ ज्योतिपाल महात्म्या सह लतावल पुल ज्येष्ठ गायिका गायना कर गीते तमय मे दुनि मम्मे का हाद्य है मम्मे मे तनु मंग हालतुना एक मम्मी सल क्यू आगे मार आभाषे मार मंग मुलिन क्यू मे तमिल वादक मंडल प्ले कल तीन के लिए इतोट मे मे गीते है मर मदकना मेक मे वाणिजय राम कियन इंदिया गायिका गायना कर मे मल्लिगे මට ඒ වචන શબ્ද ගන්න බෑ මේ අපි රත්න මහත්මයාගෙන් අහමු කවුද මේකේ මේ සංගීත අධ්‍යක්ෂවරයා රත්න එම් එස් විශ්වනාථ මේක සංගීත කරලා තියෙනවා චිත්‍රපටය දීර්ඝ සුමංගලි කියලා ෆිල්ම් එක කොහොමාරි තව එකක් කියන්න ඕනේ මහාචාර්යතුමා මට පොඩි කාලේ මට මතකයි සුපර් ස්ටාර් කියලා එනස් සොයිස මහත්මයාලා මේ බෑන්ඩ් එකක් තිබුණා ඒකේ මුලින්ම ඔන්නෝ මේ ගීතය මේ ඒගොල්ලෝ ඉන්ස්ට්‍රුමන්ටල් එකක් වශයෙන් ප්ලේ කරනවා ඒ කියන්නේ වාදනය කරනවා මේ මල්ලිගේ කියන ගීතේ මම එතකොට මේ ස්ටේජ් එක අල්ල ගන්නවත් උස නැති එක්කනේ එතකොටත් වීහෙම පෙරේරා මහත්තයා ඒ තැන්වල ඒ ප්ලේ කරනවා මම බලා ඉඳලා තියෙනවා මට සන්තෝෂයි මම එතුමත් එක්කත් මේක මේ එක වේදිකාවේ මේ අපි අර මේ දමිල වාදක කණ්ඩායමක ඉද්දැද්දි එකට මේ වාදනය කරා ඒකනස් පොඩි සතුටක් තියෙනවා මේ ගීතය අහද්දි මට ඒ අතීතයේ ඔක්කොම මතක් වුණා මේක මේක කුමාරයා කියන ජෝතිවල මහත්තයා සහ ඒ ගායනා කරපු ගීතයට වඩා මේකේ ඒකේ තියෙන මේකේ මියුසික් කොටස් අඩු කරලා තියෙනවා අරකේ මේකේ තව ගොඩක් පිරිලා තියෙනවා ඒ පිරුණු සංගීතයේ රස හොයාගෙන යාම තමයි මේ මෙලඩි ඔෆ් රිද්ම් හරහා අපි කරන්නේ අපි ගායනයකට අවස්ථාව සූදානම් කරගන්න මොහොත මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියු රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ විශාරද ශිල්පිනී නන්දා මාලිනී ගැයු ඒ සුමියුරු ගීතය අද ගයන්නට ගුවන් විදුලියේ සරල ගී ශිල්පිනී සිතාරා මදුෂානි 1 2 3 1 2 3 4
මේ ගීතේ ඉන්ට්‍රොඩක්ෂන් මියුසික් ඒ වගේම කවුන්ටර් පාර්ට්ස් බීට් මම හිතන්නේ හරි අපූර්වට අපිට විවරණය කරන්න හොඳ සනිදර්ශන ගීතයක් කියලා කිව්වොත් අපිට ඕනම දෙයක හඳුනා ගැනීම කියන එක තමයි ඉස්සෙල්ලම වැදගත් වෙන්නේ. දැන් අපි කලාවේදිත් හැම වෙලේම ඉස්සෙල්ලම කරන්නේ ඒ කලාත්මක ධාරාව හඳුනා ගන්න එක. දැන් මෙතන ගීතයකත් මේ ඉන්ට්‍රොඩක්ෂන් ආමුඛ සංගීතය කියලා කියනවා. ඒකෙන් අපි කරන්නේ ඒ ගීතයට අවශ්‍ය කරන රස මනස ඇති කිරීමයි කරන්නේ. ඒ කියන්නේ ඒ එතකොට අර මම මුලින් කිව්වේදී විවිධ සංගීත සංයෝජන තියෙනවා. ඊට පස්සේ දෙවනුව කරපු ඒ සංයෝජන සමග කරපු අනුකලන කොටසකුත් තියෙනවා මේ ගීතේ. ඒවා තමයි ඔය විවිධ සංගීත ක්‍රම භාවිත කරලා තිබෙනවා. එතකොට ස්ටෙකාටෝ ලෙගාටෝ ඒ වගේ පාවිච්චි කරලා තියෙනවා. බටහිර සංගීත ස්ටෙකාටෝ කියන්නේ වයලීනෙන් මේ ස්වර කැඩෙන ආකාරයට ස්වර ධාරාව ඇදෙන ආකාරයට නෝව වාදනය කරන ක්‍රමයක්. ඉතින් ඒ වගේ විවිධ ක්‍රමවේද භාවිත කරලා තියෙනවා. ඉතින්දි වැදගත් වෙන්නේ ප්‍රධාන සංගීත ධාරාවට යටින් ඇහෙන තනු වියමන් තියෙනවා. ඒවට අපි කවුන්ටර්ස් කියලා කියනවා ඉංග්‍රීසි භාෂාවෙන් සහ සංගීතයේදී. මේ වැදගත්කම මේකයි. අර මම මුලින් කිව්වාගේ අවශ්‍ය පමණට මේවා අර සංයෝජන ධාරාව ඔළුවේ ධාරණය වෙන එකයි වැදගත් වෙනද මේ ගීත සංගීත නිර්මාණය කරපු ආචාර්ය රෝහණවීර සිංහන්ගේ. එතෙන්දී අර මා පෙර සඳහන් කළ වචනේ හුරුව කියන එක. ඒ කියන්නේ මූලිකවම ගීතය ආරම්භ වෙනකොටම අර ගීතයට අවශ්‍ය කරන කන අපේ කර්ණේන්ද්‍රිය ගීතයට සූදානම් කරනවා. ඒ ඒ හුරුව ඇති කරනවා සහ ඒ යම් తాවකාලික මෝල්ඩ් කිරීමක් ඒ හැඩයට අපේ කර්ණේන්ද්‍රිය නතු කරගන්නවා ඉන්ට්‍රොඩක්ෂන් එක විසින්. එතකොට අපි දන්නවා දැන් මේ හැඩේ ගීතයක් එන්නේ කියලා. දැන් මේ ඉන්ට්‍රොඩක්ෂන් එක අහලා මීට හාත්පස වෙනස් විදිහට ගායනා කරොත් මොකද වෙන්නේ? ඉතින් අපිට මේ හැඩය කන ඇතුලේ මෝල්ඩ් කරනවා ඉස්සෙල්ලා. එතකොට අපි බලාපොරොත්තු වෙනවා මේ වචන කෙසේ වෙතත් මෙන්න මේ විදිහ තනුවක් තමයි එන්නේ කියන එක අපේ ඔළුවට ධාරණය කරනවා. ඒකට කියනවා අපිට වචනයක්. ඒ කියන්නේ මියුසිකල් මීනින් එකක්. සංගීතමය අර්ථයක් අපිට සංජානනය කරනවා. ඔය තමයි වචන සාමාන්‍ය. ඒ කියන්නේ සංගීතමය අර්ථයක් ගේන්නේ. හැබැයි මේ මියුසිකල් මීනින්, ඒ සංගීතමය අර්ථය කියන එක වචනවලට සාම්‍ය සමපාත වෙන්න ඕනේ. එතකොට තමයි මේක සාරවත් නිර්මාණයක් වෙන්නේ. ඒ නිසා තමයි අපි මේ ගීතාවලිය මේ ගීතයේ පමණක් නොව මේ අපේ ගීත වංශය ගත්තාම ජනප්‍රිය වෙච්ච ගීත තියෙනවා. ඒ වගේම කක්කරි හේතු සාධකයක් නිසා සංගීතමය පාර්ශ්වයෙන් ඉතාම අග්‍රගණ්‍ය යෙදවුම් තියෙන රෙන්ජ්මන්ස් තියෙන ගීත තියෙනවා ජනප්‍රිය නොවෙච්ච.
ඒ නිසා මේ සකල ජනප්‍රිය වූ සහ නො වූ සියලු ගීතාවලිය ගත්තාම ඒ කියන්නේ මම මුලින් කිව්වා වගේ මේ ප්‍රමිතියේ තියෙන ගීතයක් කොම ගීතයේ තියෙන යම් ප්‍රමිතියක් තිබෙනවා. ඒ ප්‍රමිතියේ තියෙන ගීත දිහා කල්පනා කළාම මේ සකල ගීතාවලිය දිහා බැලුවාම ඒ ගී ගඟුලේ එක තව ලස්සනට පිවිච්ච පෙන කැටියක් වගේ ගීතයක් තමයි මේ ගීතය. ඒ සුපිබුණු කොඳ මල් අතර සොඳුරුම කොඳ මල් සොයාගෙන ගොස් අපි ඒ ගී අනුවාදන ඔබේ දෙසවනට සමීප කරන සොඳුරු සොයාමේ අපි බටහිර ගීතයකට අපි යන්න සූදානම් වන්නේ ඩොරිස් ඩේ ගායනා කළ සුමිරු ගීතය. අපි ඒ බටහිර සංගීත ඌරුව මුසුව දේශීයත්වය තුළ අපි කෙසේ වයනවද, ඒ තුළ අපිට කතා කළ හැකි සීමාවක තනද කියලා අපි අහන්න සූදානම් වන්නේ. Thank you.
මේ ගීතය ඇහෙද්දි මට අපේ ශ්‍රී ලාංකික සංගීත ගීත කිහිපයක් මතකයට ආවා. දුර පේන තැනිතලා, බඳුන් පිරී ගීතය, නිල් අහස් තලයේ ගීතය. නිකන් ඒ රාමුව නිකන් ඒ හඬ කොහේද කන ඇතුලෙන් ආ මේක මෙහෙම වෙන්නේ නැති කියලා ටිකක් එහෙම දැනුන සාම්‍යක් දැනුණා මට නිකන්. දැන් මේ බටහිර ගීතයක් දැහන් ගත කරවන සංගීත මුසුවක් තියෙන. දැන් අපිට මහාචාර්යතුමනි මං හිතන්නේ හොඳ විවරණයකට යන හොඳ තැනක්. අද ලෝකේ මට පෙන්වන්න මේ බටහිර සංගීතයේ තියෙන මේ ශිල්පය. ශිල්පය නැතුව සංගීතය එකතු කරන්න අමාරුයි. බටහිර සංගීතය කියන්නේ මේ මේ සංගීතය ඕනම දේ එකතු කරන තැනක්. උදාහරණයක් හැට කියනවා නම් දැන් මේ අය මේ වාදනය කරන්න ඉස්සෙල්ලා සංගීත භාණ ටික සුසාර කරනවා. ඒකට ඉංග්‍රීසියෙන් කියනවා ටියුන් කරනවා කියලා. ඒකට ඒකට කන්සර්ට් සී කියලා සී එකක් තියෙනවා. ඒතර ඕක මේ ලෝකේ එක සම්මුතියකට අවිල්ලා තිනවා. ඒක ලෝකේ හැමතැනම එකයි. අද ලෝකේ හැමතැනම මේ විදුලි ඕගන් මේවා මේ හදන්නේ, සංගීත භාණ්ඩ හදන්නේ, ස්වර වෙනස් කරන්න බැලි සැක්සෆෝන් අරමේ හදන්නේ, ඔක්කොම ඒ කන්සර්ට් පිච් එකේ, ඒ කියන්නේ ලෝක සම්මත ශ්‍රුතියක ඉඳගෙනයි කරන්නේ. ඒක ලෝකෙ පිළි අරගෙන තිනවා. ඒ පිළිගැනීමට පාත්‍ර වෙච්ච විදිහ මහා දිග කතාවක්. ඒක සංගීත පරිණාමයත් එක්ක එන කතාවක්. ඒක අමිල කිව්වා වගේ මේ අර නිල් අහස් තලයේ දුර පේන තැනිතලා ඒ දැනෙන මේ රිද්මය නිසායි. ප්‍රධානතම දේ රිද්මය. ඒ රිද්මය තුල තමයි සංගීතාත්මක බව ගොඩ නැගෙන්නේ ඕනම ගීතයක. ඒ කියන්නේ ඒ වෝල්ස් රිද්ම් එක මේ ගීතේ 1 2 3 1 2 3 වෝල්ස් රිද්ම් එක. ඉතින් මෙතෙන්දිත් මතක් කරන්න ඕනේ නැවත වතාවක් ඒ ඒ රිද්මය තුල සුසන්ත මදුරප්පල මල්ලිගේ නායකත්වයෙන් බට්නලා වාදනය කළ මේ ගීතේ චරිත් මනුරත්න, ඒ වගේම ඉලෙක්ට්‍රික් ගිටාරයෙන් ගීතය අනුවාදනය කළ නිහාල් පරේරා, ඒ වගේම චාමර් හපන්ගම විදුලි ඕගනෙන් තමගේ හැකියාව ඉදිරිපත් කළා. එතකොට එතෙන්දි තමයි අර මං හැම වෙලාවෙම මතක් කරනවා වගේ ගායකයාට වඩා වෙනස් රාජකාරියක්, වෙනස් ප්‍රායෝගික වගකීමක් පැරණා ගී අනුවාදන කරද්දී ගායකයාට, මේ වාදි ශිල්පියෙකුට සමාගෙන ගායකයන වාදි ශිල්පියෙකුට. මොකද ගායකයාට තියෙනවා, ගායිකාවට තියෙනවා වචනේ හැඩය තියෙනවා, ස්වරය තියෙනවා. නමුත් ඒ වචනේ හැඩය සංගීත භාණ්ඩේ නැහැනේ. සංගීත භාණ්ඩේ වචන වාදනය කරන්න බෑනේ. එතකොට එයාට සිදු වෙනවා වචනේ හැඩයට අමතරව සංගීත භාණ්ඩේ අනන්‍යතාවයත් එක්ක මේක හසුරුව ගන්න. ඒක තමයි අමාරු වැඩේ. ඉතින් ඒ තැනදී චරිත්, නිහාල්, චාමර මේ තම වැඩේ හොඳටම කළා කියන එක අපේ නිගමනය. ඉතින් එතෙන්දී සුසන්ත මල්ලිට යමක් කියන දිනවා මම හිතන්නේ. මට කියන්න තියෙන මේකයි. දැන් අර චරිත් සහ චාමර, නිහාල් පෙර මූලික මෙලඩිය තනුව ප්ලේ කරා. මේ ගීතේ පුරාවටම කවුන්ටර් මෙලඩියක්, කවුන්ටර්ස් යනවා. කියන්නේ තින්ද පටන් ගත්ත තැනින්දලා ඉවර වෙනකම්ම කවුන්ටර් මෙලඩියක් තියෙනවා. සහ සාමාන්‍යයෙන් යොදන කෝඩ්ස් නෙමෙයි මේකේ. කියන්නේ ජී මේජර් කියන කෝඩ් දෙකට සාමාන්‍ය F sharp 7th එකක්, B7th එකක් වගේ ගොඩක් අන්න ඒ වගේ E diminished එකක් වගේ, ඒ වගේ ගොඩාක් කෝඩ්ස් මේකට යූස් කරලා අර කවුන්ටර්ස් තුලින් කරන ලොකු කාර්යයක් තියෙනවා. මම හිතන්නේ මට වඩා එක පුතුමා එක හොඳට විග්‍රහ කරයි. ඉතින් ඒ කවුන්ටර් මෙලඩි ප්ලේ කිරීමේදී මොකද මධුසංක රත්නායකයි හසන්ත ජයලාරුයි මම හිතන්නේ අත අහකට ගන්න බැරි වුණා. සින්දුව පටන් ගත්ත ඉඳන් ඉවර වෙනකම් කවුන්ටර් මෙලඩිය ඒගොල්ලන්ට ප්ලේ කරන්න සිද්ධ වුණා. ඒක මම විශේෂයෙන් දෙන්නටත් සහ අර අපේ දිනේෂ් මල්ලිය, ලක්ෂාන්තපුරේ ඒගොල්ලන්ටත් මේ මොකද අර නිතර යෙදෙන්නේ නැති කෝඩ්ස් මේකේ පුරාම වාදනයට යෙදුණා. ඒකටත් ස්තුති කරන්න ඕනේ. මම හිතන්නේ සුසන්ත මල්ලි කිව්වේ දැන් ඔය ගීතයක් බේසික් වෙන ප්‍රසංගික ශෘතියත් එක්ක ගත සහ කිව්වට දැන් මේ ගීතය වෙන මේකේ මේ බේසික් කෝඩ් එක මොකද? G major. ඒතර G major එකට ආයෙන් පස්සේ G major එකේ සාමාන්‍යයෙන් මේ කෝඩ් පැටර්න්ස් ගොඩනගෙන ආකාරයක් තියෙනවා. ඕනම කෝඩ් එකක එහෙමයි. ඒතර මේ කියලා තියෙන මේ odd chords වලට ගිහිල්ලා තියෙන වෙන තැන් වලට ගිහින් තියෙනවා. ඒක තමයි මේ කිව්වේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් G major එකේ යන තැන් තියෙනවා. ඒ තැන් වලට නැතුව ගිහින් තියෙනවා. ඒ තුල තමයි අර දැන් ප්‍රධාන තනුවේ ඇතුලේ වෙන රස මැවීම තමයි අර සහායක කවුන්ටර්ස් වලින් සිදුවෙන්නේ ඕනම ගීතයකදී. ඒ කියන්නේ වචනෙන් කියන දේ, වචනෙන් දැන් මේ ගීතේ වචන ඉංග්‍රීසි ගීතයක්, සිංහල ගීතයක් වුණත් වචනෙන් කියවෙන දෙයට ඒ අර්ථය ධ්වනිත කිරීමට සහ යම් අනුනාදයක්, රෙසොනන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන අනුනාදයක්. ඒ කියන්නේ දෝංකාරයක් නෙමෙයි, අනුනාදයක්. ඒක ප්‍රතිශ්‍රවණය කරන්න, එහෙම නැත්නම් ඒ රසය උද්දීප්ත කරන්න කරන දෙයක් තමයි කවුන්ටර් එකකින් වෙන්නේ. අර තනුවයි වචනයි එකට යනකොට තුන්වෙනි තැනකින් මේක විග්‍රහ කිරීමක් තමයි කවුන්ටර්ස් සහ මේ අනිත් සංගීත භාණ්ඩ වලින්. ප්‍රධාන වශයෙන් කවුන්ටර්ස් වලින්
අර ප්‍රධාන තනුවට යටින් වාදනය කරන තනුවිය මන අපි හැම කීමක අපේ රසිකයින් ඉතින් නැත්නම් කවුන්ටර්ස් කොට තිරෙන දැන් ප්‍රධාන තනුව හැනවා වචන හැනවා යටින් වෙන වෙන පොඩි පොඩි කෑලි වාදනය කරන විවිධ සංගීත භාණ්ඩලි ඒ ටිකෙන් වෙන්නේ අර තෙවන පාර්ශවයකින් මේ හැඟීම ජනිත කරන එක තමයි කරන්නේ ඔක තමයි සුසන්ත මල්ලි කිව්වේ ඉතින් එතෙන්දි අර මේ බටහිර සංගීතයේ තියෙන අර වෙන වෙන තැන්වලට ගීතේ අරංගි හිටින ඒ තුල ඒ කෝඩ්ස් වලට එනකොට ඒවා ටච් කරන්න ඒවා අල්ලන්න සිදු වෙනවා වාදකීත නැත්නම් අනිත් අර තනුව වාදනය කරන්නට යන්න මාර්ගය නැහැ තනු මාර්ගෙ දෙන්න සපෝටිව් කියන්නේ සහායක වාදනය හරියට තියෙන්න ඕනේ ඒක තමයි ප්‍රකාශ වුනේ හරි අපි මේ මිහිරු බටහිර ගීතය ශ්‍රවණය කරේ අපූර්වට මම හිතන්නේ කවුන්ටර් පාර්ට්ස් මේ ගීතේ කොයි ආකාරයෙන්ද අපිට අර රිද්මීය භාෂණය තුළ අපිට කනට හුරු ඌරුව කොයි ආකාරයෙන්ද දුරපෙනෙන තැන්තලා බඳුන් පිරීමේ හැම ගීතයක්ම මතකයට නැගෙමින් ආවර්ජනය කරමින් අපි කතා කළේ ප්‍රේම කීර්තිද අල්විස් ලියෝ ගීතය ස්ටැන්ලි පීරිස්ගේ සංගීතය මුසු එදා එච් ආර් ජෝතිපාලයන් ගැයූ ගීතය අද ගයන්නට ගුවන් විදුලි සරල ගී ගායන ශිල්පී දුමිත් බදුල්ලගේ ඔබට ආරාධනය දුලෙල් සලාදෙනෙත් පියවිලි නැහැවිලා තුබේ ඇයි මිහිරිය තනිවි කිවමැන කල්පනා නොවේ දුලෙල් සලාදෙනෙත් පියවිලි නැහැවිලා පීරිස් මං හිතන්නේ ජෝතිපාල කියන ඒ ජනප්‍රිය
තලයේ ගායකයාගේ ඒ ගායනියේ සුගායනීය බව පිරිමැද උපලා තැබූ තැනක්ද කියලා විතක හිතෙනවා. මේ කියන්නේ අපිට දුමිත් එය ඒ ලෙසටම කර්ණ රසායන විදිහට සමීප කළා. ඒ නිසාම දැනෙන්නේ මම හිතන්නේ මේ ගීතය තුල මම හිතන්නේ ස්ටෑන්ලි පීරිස්ගේ ලකුණ සහ ජෝතිගේ ජෝතිමත් හඬට සුගායනීය බව එකතු කර ඇති. හරි අපූර්වට මම හිතන්නේ මහාචාර්යතුමාට මට වඩා ඉගෙන බොහෝ දේ කියන්න තියෙනවා. ඔව්. දැන් ස්ටෑන්ලි පීරිස් අපේ දිවංගත සංගීත අධ්‍යක්ෂවරයාත් සරත් දසනායක අපගේ කාලයක් අපේ සංගීත අධ්‍යක්ෂය කියන්නේ පාසල් සංගීත ඉන්ස්පෙක්ටර් කියලා ඉස්සලා කියන්නේ පාසල් සංගීත පරීක්ෂක හැටියට කටයුතු කළා සරත් දසනායක මහතා. ඉස්සර අපි ස්කූලේ 6-7 යුනිට් ස්කූල්ට අපි හරි බයයි, හරි සැරපෙනුමක් තියෙන ඒකට හරි හොඳ සර්. ඉතින් ඔය චරිත දෙක බලන්නකෝ. දැන් සරත් දසනායක මහත්මයාගේ සංගීත ගීතණු එයා බටහිර සංගීතයේ මුසු කරන ආකාරයත් ස්ටැන්ලි පීරිස් මහතා මුසු කරන ආකාරයත් මන්ද මට නම් පේනවා. ස්ටැන්ලි පීරිස් මහතාගේ සංගීත භාණ්ඩය සැක්සෆෝන් එක, සුෂිර භාණ්ඩයක්. සරත් දසනායක මහතා වාදකනේ සිතාර එක. දැන් මේ 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 හඳුලැල්සලා කියන ගීතේ පැහැදිලිවම සුෂිර සංගීත භාණ්ඩ, කියන්නේ වයිලින් අනිත් සංගීත භාණ්ඩ තිබෙනවා. නමුත් මේ මේ මෙලඩි එක හොඳටම පේනවා. ඒකේ අර දැන් මේ මේ ගීතනුව සැක්සෆෝන් එකකින් වාදනය කළා නෝ මං කියව කාරණේ තේරෙනවා. ඒ හැඩ තියෙනවා. මොකද සැක්සෆෝන් එක තමයි මානව බටහිර සංගීතයේ තියෙන මානව කටහඬට ඉතාම කිට්ටුම හඬක් තියෙන සංගීත භාණ්ඩය සැක්සෆෝන් එක. අනිත් එක බලන්න, ස්ටැන්ලි පීරිස් මහතාගේ එක දෙයක් තියෙනවා. එතුමා මේ මට මතක විදිහට ආචාර්ය නන්දාමාලිනී මහත්මිය ගායනා කරන ප්‍රේම අසපුවේ මුනිවර යනන් මලින් ගඳින් පුදනා මුනි කන්‍යාවි මා කියන ගීතයත් ස්ටැන්ලි පීරිස් මහතාගේ ගීතන. මට මතකයේ මගේ හරි ඇති මං හිතන්නේ ඒ ගීත බැලුවාමත් පේනවා හැම වචනයක් අකම. දැන් මේක F එක නේද කෝඩ් එක? මට පොඩ F එකක් දෙන්න. දැන් කඳුල සලා දිනෙත් පියවිලි නැවිලා ඔබේ කඳුල සලා දිනෙත් පියවිලි නරරා ඔබේ ඒක අපි කියන බෙන්ඩ් එකක් තියෙනවා ලාලලාලලේ. දැන් ඔයක ඔක හොඳාකාරම ස්ටැන්ලි පීරිස් මහතා මේ මේ ට්‍රිල් එක මේ සැක්සෆෝන් එකේ ට්‍රිල් එකකින් ඔක ඇවිල්ලා තියෙන්නේ. ඒ ට්‍රිල් එකකින් ට්‍රිල් කියන්නේ ස්වර කීපයක් එකට එක තප්පරකින් 10න් පංගුවක් ඇතුළත මෙහෙම ෂිෆ්ට් කරලා ගහන එකට තමයි ට්‍රිල් කියලා කියන්නේ සාමාන්‍යයෙන්. ඔක හින්දුස්ථානි සංගීතයේ කන්සොර කියලා කියනවා. සිතාර වාදනය කරන අයකට ගසිට් කියලා කියනවා. එහෙම විවිධ වචන තියෙනවා. ඉතින් මේ ට්‍රිල් එකක්. හැබැයි ඒ ට්‍රිල් එක ස්ටැන්ලි පීරිස් මහතාගේ සැක්සෆෝන් එක නෙමෙයි, එච්.ආර්. ජෝතිපාල අපේ දිවංගත ගායන ශිල්පියා තමයි ලාලලාලලේ කියලා ඒක එයාගේ කරගත්තේ ජෝතිපාල මහතා. Melody of Rhythm ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව. අපි අද වැඩසටහන සමාරම්භය සනිටුහන් කරේ මේ නලදමයන්ති මුද්‍රා නාටකයෙන්. අපි ඊගාවට එන්නේ තවත් සුවිශේෂී තැනකට. ෂෙල්ටන් ප්‍රේමරත්න කියන්නේ මම හිතන්නේ ලාංකීය මුද්‍රා නාටක ක්ෂේත්‍රයේ වැඩිම සංගීත අධ්‍යක්ෂණය කළ චරිතය කියලා මගේ හැඟීම හැටියට. එතුමා සංගීතවත් කළ බොහොම අපූරු ගීතයක් මේ ගීතය. ශ්‍රීනිහාල් ජයසිංහගේ පද රචනා කළ, ෂෙල්ටන් ප්‍රේමරත්න සංගීතවත් කළ, හරුන් ලංචා සහ සුජාතා අත්තනායකගේ මියුරු ස්වරයෙන් අපිට ඇසුණු ඒ සුමියුරු ගීතය අපි ශ්‍රවණය කළ ගීතය ගැන කතා කරමු. 1, 2, 1, 2, 3, 4. Thank you.
ෂෙල්ටන් ප්‍රේමරත්න මං හිතන්නේ ඔහුගේ ඒ සංගීත වියමන මිහිරියටම කඳනට දැනෙන මොහොත හරුන් ලංචා කියන්නේ ඊට දෙවෙනි නොවන සුගායනී හඬක් සුජාතා අත්තනායක ඒ හඬ ගැනත් වචන නැහැ කියන්න දැන් ෂෙල්ටන් ප්‍රේමරත්නගේ සංගීත මොසුව ගැන කතා කරොත් චිත්‍රපට සංගීතයේ තුලදී ශ්‍රී ලාංකීය චිත්‍රපටයක් තුල ගැයුණු එකම ඉංග්‍රීසි ගීතය My Dreams Are Rose for My Love සුනිල් ශාන්තයන් ගැයූ ගීතය එතුමා අතින් සංගීතවත් වන්නේ සහ ඒ දැන් බටහිර ඌරුව හැබැයි මේ හංසරාණී ගීතය රාගධාරී සංගීතය අපූර්වට මුසු කරමින් වැයෙන මොහොත මහාචාර්යතුමනි මේ ගීතයේ හැඩතලය පිළිබඳව කතා කරන්න හොඳම වෙලාව. ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා දැන් විදේශයක ජීවත් වෙන ඕස්ට්‍රේලියාව ජීවත් වෙන්නේ. පුංචි තවත් ගැටලුවක් තියෙනවා. සාදිරිස් මාස්ටර්ගේ පුතා කියන කතාව මේ ෂෙල්. ඒක නිවැරදිද? නිවැරදිව. හා. එතුමා කියන්නේ ඉතින් රස ගුලාවක්. හරි. ඒ කියන්නේ සංගීතයේ පැත්තනොත් එහෙමයි සාමාන්‍ය ජීවිතයේදීත් තාම විනෝදකාමී ජීවත් වෙන රසවත් රසවන්තෙක්. ඒක පැත්තක්. අනිත් එක තමයි එතුමා බටහිර සංගීතය ඒ වගේම හින්දුස්ථානි රාගධාරී සංගීතය කර්ණාටක සංගීතය මේ තුනම සමසේ හදාරපු කෙනෙක්. ඉතා සැලකිය යුතු ගැඹුරු අවබෝධයක් තියෙන කෙනෙක්. එතුමා වර්ණම් පවා අධ්‍යයනය කළා තිනවා මේ කර්ණාටක සංගීතයේදී නේ වර්ණම් පවා අධ්‍යයනය කරපු කෙනෙක්. ඉතින් එම නිසා ඒ සංගීත සංයෝජන දිහා බැලුවාම අපිට මේක හිතා ගන්න පුළුවන් මේ හංසරාණී කියන ගීතය මම හිතන්නේ එතුමා විසින් කරපු ගීත වලින් තාම මේ ගාක්ම සරල ගීතයක්. ගාක්ම සරල පැත්තට බරවිච්ච ගීතයක්. නමුත් එතුමා කවුද කියන එක තේරුම් ගන්න පුළුවන් හිතක පිපුණු මල් කියන චිත්‍රපටයේට නිර්මාණය කරපු දිවංගත අපගේ ගුරුදේව සංගීත නිපුන් පීවි නන්දසිරි මැතිතුමා ගායනා කළ කමලාසනී ගීතය හංසධ්වනි රාගයෙන් නිර්මාණය කරපු ගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් කියන්නේ කවුද කියන එක අවබෝධ කරගන්න හොඳම අවස්ථාව. ඊළඟ එක තමයි එතුමාගේ හොඳම ජන සංගීත පරිවර්ෂණය අපිට අනාවරණය වෙන්නේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ගේ මාමිනි මාදෙයියා කියන ගීතෙන්. එතුමාගේ ප්‍රිය සහෝදරින් දෙපළ විමල් ජේ සාගර සහ විමල් ජේ ශ්‍රේයරත්න ගායනා කරපු ගීතෙන් තමයි එතුමාගේ පරිවර්ෂණ ඥානය මේ දේශීය සංගීතයේ පිළිබඳවත් අපිට ධ්වනිතින. තවත් තියෙනවා ගීතයක් ගුවන්විදුලියේ ඒ දවස්වල උදේම ප්‍රචාර වුණා ගීතයක් උත්සාහය උක්දණ්ඩක් වෙන්නේ වැළලුණු පසේ මිහිර දැනෙන්නේ කියන දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් විසින් රචනා කරපු ගීතය මට මතක විදිහට චන්ද්‍රිකා සිරිවර්ධන මැතිනිය ගායනා කරපු ගීතයක්. ඉතින් මේවා තමයි උදාහරණ එතුමාගේ. දැන් මේ මම මේ හංසරාණී ගීතය අවතක්සේරු කරනවා නෙමෙයි මේ එතුමාගේ අර රසාලිප්ත මනසේ සරලම තැන ගිහිල්ලා හේතු වෙච්ච තැනක් තමයි මේ හංසරාණී කියන ගීතය. කියන්නේ එතුමාගේ ශාස්ත්‍රීය ජීවිතයේ පරිවර්ෂණ ජීවිතයට ප්‍රායෝගික ඔප්පු කරපු අවස්ථාවල තමයි මම අර ප්‍රකාශ කළේ. ඉතින් අපි ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන්ට සනම ආචාර කරමින් තුවාත නිදුක් නිරෝගී සුව දීර්ඝායස ප්‍රාර්ථනා කරමු. තව විශේෂත්වයක් තියෙනවා මේ ෂෙල්ටන් ප්‍රේමරත්නයන් මුල් කාලේ මේ නිර්මාණ කටයුතු කළේ ෆුට්බැලෝ සර්පනායකින්. ෆුට්බැලෝ කියන දැන් තියෙන හුඟක් අතින් හුලං පිමින මයින්හම කියලා කියන සාමාන්‍ය අතින් හුලං වාදනය කරන ඉස්සර තිබුණේ ෆුට්බැලෝ සර්පන. කකුල් දෙකෙන් තමයි පෙඩල්ස් දෙකක් තියෙනවා. ඒතර අත් දෙකම නිදහස් මේ අද තියෙන මේ විදුලි යෝගනි වගේ. ඉතින් එතුමන්ලට මේ දකුණු අතින් මෙලඩි එක හසුරුවද්දී වන් අතින් ඒ සංගීතයේ සම්මේ නිර්මාණය කරනකොට අනිත් සංගීතාත්මක යෙදුම් ටික සවුන් කරගන්න ඒක ඒ ඇහෙන්නේ කොහොමද කියලා අහන්න පුළුවන්කමද. ඉතින් ඔය අනිතක ෆුට්බැලෝ සර්පිනාවක් වාදනය කරනවා කියන එක මේ බට්නලාවක් වාදනය කරනවා වගේ මේ හුලඟත් එක්ක ලොකු ගනුදෙනුවක් තියෙන දෙයක් සර්පිනාව කියලා කියන්නේ. ඒ කියන්නේ බැලෝ එකම ගොඩක් බැලන්ස් කරන්න ඕනේ. ඉතින් එතෙන්දී ඒ කකුල් දෙකෙන් ඕක හරියටම බැලන්ස් කරපු දෙන්නෙක් ඉන්නවා ලංකාවේ. එක්කෙනෙක් තමයි ෂෙල්ටන් ප්‍රේමරත්න මාස්ටර් අපේ සර්. අනිත් එක්කෙන තමයි ඒලියන් සොය සමස්ත. ඔය දෙන්නා මේ ඇඟිලි තුරු ටික මෙහෙම යනවා පේන්නේ නැහැ. ඉතින් සොරපූරි සර්පිනා. ඉතින් ඒවත් මතක ඒලියන් සොය සමස්තරත් අපි මතක් කරන්න මේ වෙලාවේ මේ මේ භූමියේ මේ පොළවේ ඉතින් ජය කේලි නංගුපු අය ඉතින්. අපි යන්නේ වසන්තයේ දවසක් චිත්‍රපටයේ ළඟට. මේ ගීතේ රූපරාමතුන මට මතක හැටියට රවීන්ද්‍ර රම්දිනිය සමග මාල්නි ෆොන්සේකා මේ ගීතයට රූපරාමතුල ගැවසීගත් මොහොත. අපි අහන්න සූදානම් මේ සුමියුරු ගීතය පද රචනය අජන්තා රණසිංහයන්. අද මේ ගීතය එදා ගැයුවේ ලතා වල්පොල ශිල්පිනිය සමග සනත් නන්දසිරි ශිල්පියා. අද මේ සොඳුරු සුයාමය තුළ ගයන්නට අපි ආරාධනා කරනවා දුමිත් බදුල්ලගේ සමග සිතාරා මදුෂානි දෙපළට ඒ ගීතය සුමීරු හඬින් ගයන්නට.
සන්තේම දවසක් තමයි එනම් සනත් නන්දසිරි ලතා වල්පොල ප්‍රේමසිරි කේමදාස මේ සමග අජන්තා රණසිංහ අජන්තා රණසිංහගේ මියුරු පදවලට දෙන සංගීතය ඉන්ට්‍රෝ මියුසික් එක ආමුක සංගීතය මං හිතන්නේ වෙනස් අර රටා කිහිපයක් එකට එකතු කරලා ඒ ගැන අපි ආරම්භයේම කතා කරනවා නම් ආචාර්යතුමා නෑ ආචාර්ය කේමදාසයන් රිදී තිරයේත් ඉන් පරිබාහිරවත් විවිධ පරිශන කරපු කෙනෙක්නේ දැන් මේ ගීතෙත් හඳුන්වා දීමේ සංගීත ඛණ්ඩය අපිට සම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි නිර්මාණය කළ තිනේ ඒ වගේම අතුරු සංගීත අන්තර සංගීත ඛණ්ඩවලිනුත් රිද්මේ නතර වෙලා අර ඔබට හැඳෙති গিitar පාට් එකක් ඇවිල්ලා එහෙම එනවා ඉතින් ආචාර්ය කේමදාසයන් ඒ වගේ අත්හදා බැලීම් කරා පරිශන කරා අනිත් එක තමයි ආචාර්ය කේමදාසයන් සාමාන්‍ය අනිත් සංගීත අධ්‍යක්ෂවරුන්ට විශේෂත්වයක් තිබුණේ මේ මේ ගායකයාව ගාක් තමුන්ගේ අවශ්‍යතාවයේහි ගාක් වෙහෙස වෙලා විතක ඊටාම ටිකක් තමුන්ගේ ආධිපත්‍ය අතු කරගෙන ගායකයාව තමුන්ගේ අවශ්‍යතාවයේ මෙහෙවපු කෙනෙක් ආචාර්ය කේමදාසයන් ගුවන්විදුලියේ ගායකයෙක් හොයාගන්න නැති වෙච්ච අවස්ථාවල ඒ කියන්නේ ඒ ගීතය ඒකේ ඉතිහාස කතාවක් තුන එකක් මෙතන කියන්න අවශ්‍ය නැහැ. එහෙම ගායකයෙක් සොයමින් ඉන්නකොට ගායනා කරපු ගීතයක් තමයි මදුශංක රත්නායක මහත්මයාගේ ආදරණීය ගුරුතුමා ඩීඩී ගුණසේන මහත්මයා ගායනා කළු සොඳුර මට සමුදෙන් කියන ගීතය. විශාරද අමරසිරි පීරිස් ගායකයා මතුවෙන්නේ ආචාර්ය කේමදාසයන් නිසායි. ඉතින් ඒ වාර නැහැ කියන්න බෑ මේ සංගීත ක්ෂේත්‍රයේ සත්‍ය ඉතිහාසය. ඉතින් ඒ වගේ කේමදාසයන් යම් දේවල් අනාවරණය කරගන්න දක්ෂයි. අපි යන්නේ දැන් හින්දුස්ථානී හින්දි ගීතයකට විශේෂයෙන්ම අපේ කලාපය තුළ බොහොම රස ජනනය කළ ගීතයක් මේ ගීතය. එකමලයි බඹරු දෙන්නයි ඒක් පූල් දෝමාලි චිත්‍රපටය මන්නාඩේ ගැයුවේ මේ ගීතේ ඒ සුර භාෂිතය සහ ඒ නැලවිලි ගී හඬේ රිද්මය මං හිතන්නේ හොඳින් කියන්න පුළුවන් වෙලාවක් මේක. ඔව් අපි
පොඩ්ඩක් දුමිත් බදුල්ලගේ මහත්මයට අපි කියමු පොඩ්ඩක් වචන ටික චුට්ටක් අපිට කියලා දෙන්නට කියලා. ඔව්. තුජි සූරජ කහු ය චන්දා තුජි දීප කහු ය තාරා මෙරා නාම් කරේගා රෝෂන් जग में मेरा राज दुलारा දැන් මේ සංගීත අධ්‍යක්ෂවරයෙකුට මේ තනුව කොහොමද එන්නේ නේ එතකොට චිත්‍ර ශිල්පියෙකුට හැඩතල කොහොමද එන්නේ රේඛා හැඩ කොහොමද ඔලුවට එන්නේ නර්තන ශිල්පියෙකුට නර්තන හැඩතල ඒ රේඛාව කොහොමද මනසේ ඇඳෙන්නේ මේවා අපිට අපි විසින් අපි කල්පනා කළ යුතු දේවල් तुझे सूरज कहूँ या चंदा तुझे दीर ररा ये मत ऐड करन प्लो तुझे दीर ररा या तारा रा 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 आ रा रा ये तो कुछ तानी करमा अरे बटे भारतीय संगीत ये थी ना अरे अब क्या ना तान अलंकार මෙහෙම අර තනු වියමන ඇතුලේ ගායකයා මෙහෙම එකට කරන මේ ෆ්ලෝ එක ෆ්ලෝ එක ඇතුලේ ෆ්ලෝට් පා වෙනවා මෙහෙම තුජි සූරජ කහූ ය චන්දා तुझे दीप कहूँ एक अरे दीप दीप के वचन ये लघुमा गुरु मात्रा है तो ले अधीन हो ओ कतमाई दंग दिमुत गायना करूँ ना तो एक क्रम वेदी पाविच चला तानो रेखा व हेडेक अट करनो दाव बस तो ना रेखा व क्या ना पे रेखा व कम बटे उलोटे दिन में खेली में ऐंदे दिया इति ओ का विविध हेडवल टक अत्था म अपे टेक मानव रूपया गंड पुला माला का हेडेक गंड पुलवां පුටුවක හැඩයක් ගන්න පුළුවන් ඒ තනි රේඛාවෙන් මෙහෙම පැන්සලකින් චිත්‍ර ශිල්පියෙකුටම නේද සංගීතකරුවා ගායකයා සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙනත් ඒක තමයි Melody of Rhythm සර සංයෝජනයේ රිද්මීය මාත්‍රාවේ තවත් එක් වැඩසටහනක සමාප්තිය සනිටුහන් කරන්න අපි සූදානම් වන්නේ අද දවසේ අපේ වාද්‍ය වෘන්දය මතක් කළ යුතුයි සප්තස්වර රටා පිට සමීප කළ අපේ වාද්‍ය වෘන්දය ඔක්ටපෑඩ් වාදනය නරිදු චතුරංග තබ්ලා වාදනය විදිත රණවීර ගැටබෙරය සුසන්ත රූපතිලක එවැගේම තමයි මෘදංග සහ ඩොලක් වාදනය රත්නම් රත්නදොරේ ලීඩ් ගිටාරය නිහාල් ප්‍රියන්ත පෙරේරා රිදම් ගිටාර් දිනේෂ් හේවගේ බේස් ගිටාර් විමල් ලක්ෂාන්ත කුරේ කීබෝඩ් වාදනය හසන්ත ජයලාල් සමග චාමර හපන්ගම වයලීන් වාදනය මදුශංක රත්නායක සිතාර් වාදනය දිලූෂ රවීන්ද්‍රනාත් බටනලා වාදනය චරිත් මනුරත්න අද මේ සියලු දෙනා සඳහා අදියුරුකම් සපයමින් බොහොම අපූර්වට මේ සංගීත සුසංයෝගය සිදු කළේ සංගීත මෙහෙවීම සුසන්ත මදුර පෙරම ස්තුතියි මේ සොඳුරු සොයාමය තුළ අපිට මේ හමුවට අපූර්ව අරුතක් හැඩයක් එකතු කළාට මහාචාර්යතුමා පුංචි වෙලාවක් ඉල්ලනවා ඔව් මං හැමෙලිම කියන දේක් තමයි ගාබ්‍රිදිලට ආවුත් කියනවා අරුණ මහත්මයා ගුවන්විදුලි වාද්‍ය බෘන්දයේ දිනේවා කියලා. ඉතින් මම අදත් ඒක කියනවා. ඇත්තෙන්ම මම එදත් යම් දෙයක් වැඩසටහන අවසානයේ කිව්වා වාද්‍ය බෘන්දයට ගුවන්විදුලි සංස්ථාව තුළ ලොකු වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකමට ඒ ශිල්පීන්ගේ වටිනාකම අපි හඳුනාගත යුතුයි. ඒ හඳුනාගෙන ඒ අයගෙන් ඒ සංස්ථාවට අවශ්‍ය කරන ආලෝකය ලබා ගැනීමත් එම වගකීමකුත් මේ සංස්ථා පරිශ්‍රය තුළ මේ අපි කාට කාටත් ඒ වගකීම තිබෙනවා. ඉතින් ඒ නිසා ඒ අරමුණ පෙරදරිවයි එක අරමුණක් ඒක වාදකයා වාද්‍ය ශිල්පියා කියන කෙනාගේ පෞරුෂය නගා සිටීම වාද්‍ය බෘන්දයේ තියෙන වටිනාකම මේ තුළින් අපිට නැවත නැවතත් යළි යළිත් අහුරු වෙනවා. අනාදිමත් කාලයක ඉඳලා පැවතින වාද්‍ය බෘන්දයක් පරම්පරා ගණනක් සේවය කරපු වාද්‍ය බෘන්දයක් ඒකත් එක පැත්තක අනිත් පැත්තෙන් තමයි අපි රසිකයින්ව මේ වාද්‍ය සංගීතය පැත්තෙන් ඥානණය කරන එක
ඔව් ඉතින් ඒ අරමුණු පෙරදැරිව අද දවසේදීත් මේ සියලු සම්පත් පිරිමැද ඔබලා මෙවැනි තලයකට ගෙන එන්නට උපදේශකත්වය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ගරු සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා සහ අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාල ලියනගේ මෙතිදුන් ඒ වගේම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මෛරු අබේසිංහ මහත්මියවත් ආදරෙන් මතක් කර සිටිනවා. අද වැඩසටහනේ නාද සංකලනයේ තරිඳු දිසානායක ඒ වගේම මැදිරි සහාය ප්‍රදීප් පුෂ්පකුමාර විධායක නිෂ්පාදනය සිටි FM නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ ඉදිරිසිංහ මහතා අධීක්ෂණය සහකාර අධ්‍යක්ෂ අනුෂ ජීවන්ති අදත් වැඩසටහනේ නිෂ්පාදනය සේනානි වික්‍රමසිංහ මේ සුගායනීය හෝරාවේ ගෙයුම් රසගෙන් වූ අපේ දෙපළ දුමිත් බදුල්ලගේ මහතා ඒ වගේම සිතාරා මදුෂානි මෙනවියටත් ස්තුති මේ සුවිශේෂී අවස්ථාවේ අපිත් සමග එකතුනාට ඒ වගේම මේ හැමදේම පදරුත් වියරුත් මේ සියලු දේම පහදමින් සංගීතයේ ඒ අපූර්ව ස්වර භාෂිතය අපිට සමීප කළ මහාචාර්ය කෝලිත භානු දිසානායක මැතිතුනි ස්තුති නැවත දවසක හමුවීමේ බලාපොරොත්තු වෙන් අපේ මේ සමු ගැනීම එහෙමනම් අපි සමු ගන්නවා අදත් වැඩසටහනේ නිෂ්පාදනය සේනානි වික්‍රමසිංහ මම අමිල ඉදිරිමාන්න යලිදු දවසක හමු වෙමු අපි සංගීතයේ ස්වර භාෂිතයේ මියුරු කියවීම කියවන්නට මෙලඩි ඔෆ් රිදම් සමග.